අයිපෝවන් සුභ මධ්‍යහනක්. ඔබෙන් කුසිටින්නේ ස්වාධින උපවාහිී මධ්‍යහන ප්‍රධාන පෘතිරිකාචත් සමකෙන්. මුලින්ම ප්‍රවෘතිී සිරස්ථන. නැම්ඩා අතිභයානකයි සෞකෙන් අනතුරු ඇගවන්. බැස්නිල් මන්ත්‍රීකරමින් ගැසත්තුවට නමයයි. වල්ගමගේ අලුත්පක්ෂයට බෑසිරිගෙන් විරෝධතා. නාමුලී සමන්තයි පොලිසියට බහරවෙේ. පාස්කු ප්‍රහාරය තමත් මොලකරුවෙකු පොලිස් දැලේ. සුපෙරි ොලි උඩ්ඩලු දිලික්කුමාර ජීවිත ගමනට සමුදී. ලැම්ඩ අලුත් කොරනාා ප්‍රබේදයේ අවධනම ශ්‍රීලංකාවටත් එල්ල වෙන්න පුලුවන් කියල සෞඛ්‍යංශ අනතුරුුවඟ වෙනවා. මොන ආකාරය බලපෑමක් එල්ල වනත්. ජනතාවගේ ක්‍රියාකාරකම් මතු, එය බලපානආකාය තීරණය වෙනගේලයි නියෝච්ච සෞඛ්‍යයක්්‍යයක්ෂ ජනලපර ඳහන් කරන්නේ. ඒදි ෙටන් හරග කොරුණ සාධය අවසතති සත්‍ර නා අතුරින් පහලස්ස දෙකු විදේශගතවසිට පැමණි පුදගලින් වනවා සෙසු ආසාධීති නැරින් වැඩම පිරිිස ර්තාාවී ඇතේ කොළඹ දිස්රකෙන් එම සංඛ්‍යාව දෙසියක්. ම්පහින්න ආසාධ්‍යයන් එක සය හැටක් කලුතරින් ආසාධතයන් එක සිය දෙකක් කෑගල්ලින් ආසාධතයන් හැට හතරක්කා කුරුණැගලින් ආසාධත්‍යයන් තිස්නාවක් ඒ හදනාගත් පිරිසට තුළ. ඒ අනුව මේදක්වා මෙරටින් වාර්තාාව ඇති සමස්ත කරුණ ආසාධතෙන් සංකඛාව දෙලක්ෂ හැටහදහස් හරසය තිස්තුනක් වනවා. ඒය අතුරින් විසිහදහස් පන්සියහයදනෙන් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා ඒ දින සුවලබාපිට වගේ එදහසත්යදදා හත්දිනා සමගින් මේ දක්වා මෙෙරටසුේ ලැබූ සමස්ත කොරුණ ආසාතිතිනි සංඛ්‍යාව දික්ෂ තිස්සයි දහස්නවස හතලි දෙක් වෙනවා. කොරුණා අරණ තුන්දහස්තුන්සේ දහතුනක්සිද ඇති බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. වරස ්‍යාපතිය ප්‍රබල බැවින් ජනතාව දැඩි අවධහනෙන් හා සෞඛ්‍ය මාර්ගෝප දශපිපදමින් කටයුතුකරීම අත්‍යවශ වන බව සෞඛ්‍ය නිලධහරෙන් අවධාරණය කරනවා පරික්ෂණ සංඛ්‍යාව මේ වෙනකොට පන්දාහ දක්වා පල්ලෙහට බැහැල තියෙනවා අසාමාන්‍ය අඩුවීම කිසිම පැකිලීමකින් තොරව අපිට කියන්න පුළුවන් මේ PCR පරීක්ෂණ අඩුවීමට සමාන්තරව සිදුවීම දෙයක් කියනෙ ඒ නිසාම තමා අපි කියන්නේ පළමුෙන්ම අපි සෞඛ්‍ය සේවකය හැටියට මේ තත්ත්වය නැවත බරපතල වන්නට කලින් නැවතත් අපේ රාජකාරයට බැහලා වැඩකිරීම වැදගත්වෙනවා ජනතාවගේ පාලනින් තොරව හෝ මෙවැනි තත්ත්යක් උද්ගතවීමත් එක්ක අපි වැඩි වැඩියෙන් අපේ ආරක්ෂාව ගැෙන ඩියෙන් කල්පනාකිරීමට කතයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා මකද මේමොහොතේ යම් හේතුවන් නිසා නැවත අතිවිශාල සංඛ්‍යාවකින් රෝගීන් වාර්තා වුනොත් ඒකෙන් විපතට පත්වෙන්නෙත් අපේ අයිංසක ජනතාව කියෙක් අපි හැමලේ මතකත භාගතයුතු. ලක ප දජ පරුණේ පාලිමේන්තු මන්ත්‍රීවරයකු විදිහට බැසිල් රාජපක්ෂ මහතාගේ නම ගැසට කරලා තියෙනවා. එම පෙරමුණේ පාර්ලිමන්තු මන්ත්‍රවයකු විදිහටටයුතු කරපු ජයන්ත කටකුඩු මහතා ඉල්ලා අස්වීමෙන් ොරපාඩඕන මන්ත්‍රී දොරයට, බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නම් මැතිවරන කොමසම ඉදිරිපත්කිීමට ශ්‍රී ලංකා පදජන පෙරමුණ කටියතු කලා. ඉන් අනතුර වයි මැතිවරනු කොමිසම මින් බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නම මන්ත්‍රීදහරේ සඳහා මෙ අරින් ගැසට් කරන්නට කටයුතු කළ. ඒඒ හෝ වෙනත් විදේශය සමාගමකට අපි රටේ තෙල් බෙදාහැරීම භහරතීම සම්බන්ධෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වලලා නැහැ කියලා. උදය ගමන් පි ළමමාත්‍යවරයා වගකීමෙන් යුතු ප්‍රකාශයක් කලා. ඒ අද පාර්ලමේන්තුවේදී විපක්ෂය නපු ප්‍රශ්න වලට පිළිතුරූ ලබාදම. ඒද ගමන් පිල කියන උගත යතා බුද්ධිමතා මේ කොච්චර පාඩුවනත් ම කරේතියාගෙන හරි කරයික නිශාෂතම රු කතා මට තිබනේ මුත් ඔබටත් යම් පීනය තිම පේ දදීල ආයජනය කරන්න සල්දන්ස්ාව ය ගරයමත්තුව සාපි හන්න කැමති රජුව කතාගන ඇමතිවර කටියට ාඩුමත මේවා ලබාදීමම ස දිර බතුම කටතු දෙ සතු දේපලක් ෞද්ගලි කරණය කිරීමට හෝ වෙන ආාර්ශට බදදීමේ කිසි අදාසක්නය එම කරන්න ඉඩ යන්නෙත්න අද ව කොට මතුල යන රන . මේරටේ තෙල්බෙදා හැරීමේ කටියුත්ත චීන සමාගමට දෙන්න සාකච්ඡාව ම යනවා කාරනාව සජ තව දේ ප උත්තර අද ල පුතු ම ගර සාකරයි ජතාව රජ ුත්රය ද න ලික. මුලිම ප රුමන්තුතමට කියන්ඩුවනි මගේ දේශාල්ල ජීවිතය තුළ කිසිම දවසක මගෑරලනෑ පැනලගල්ලන්න ිජු ඔවත්තර ලබාදිීලතියනවා අද තේමයි ගරුමන්ත්‍රීතුමි මේ මෝතෙත් බලක්ති අමාත්‍යෝරයා මමයි මේ දක්වා චීන හෝ වෙනත් විදේශය සමාගමකට. තෙල් බදාහැරීම බාරදීම තබා එවිනි දෙයක් ගැන කිසිම සාකච්ඡාවක්ත් පවත්වා නැති බව ඉතාාව වක්කීම ප්‍රකාශ කරලවා. මධ්‍ය මධනී සම්පන්ධවද විපක්ෂය කළ චෝතනාවකට පාර්ලිමේතුව උුසම්රරිතත්වයක් ද ඇතිවනා. මාර්ධ්‍ය මර්ධනයට මුහක්ද මේ පිවරුපත් සකස් කර මේ එක බොරුවත් නෙවෙයි මේ මං බොහොම වගකීමෙන් කියහරි රජය විසින් මේ රටේ කිසිම මාධ්‍යයක් මර්ධනය කිරීම සඳහා. ගෝටාාවේ රාජපක්ෂ රජයයට තෙක් කවදක්වත් කිසිම් පියවරක්වත් ගෙන නෑ. අපක්ෂ පාත ලෙස භාර්තා කරපුූ රිචාර්් සොයිස කියන මාධ්‍යවේදයා. කොඒ කියද කියල නැතුව ගැනීල්ලි වෙරලා. ගාලයි වෙරල්ලා මිනි මරලයි වෙල්ල මෙ හත එව්ේ. ඉර්වාත්සේ මේ කවුද මොනද මේ කරන්න කියලා පෝෂල් එකැලෙව්ව ඉතරයි. අද වෙනකං අතුරුද ඒව කලේ අපිද නැතුමට බඩු මීර පාලනය කරගන්න බැරීමේ ඇැතිවරේ. බඩු පාලනය කරගන්න ඇැතුමා! මිනි මැරුවා මිනි මැරුවා. මේ නිම ිනි මරලයි වර විචාත් සහොයිසහෝ චත් සහොයි හද මැල්ුවව. මේ රට මිනි කතු යායයක්බවට පත්කරපු මිනිස්සු. මේ කහතා කරන්න. ස්ට්‍රල් සනකා එන්නතේ දෙවන මාත්‍රා විදිහට ෆයිස එන්නත ලබාදීම කොළිම දිශවිකෙන් ආරම්ප වනාා. දිවයින ප්‍රදේශට ඇසකදීම එන්නත් කරන වැ පිවෙල ක්‍රියත්මකයි. ්‍රස්ෙක ො ිල් න්දතේ දෙවන මතාව කොළඹ මහනකර සහ බල ප්‍රදශී පදිංචි, වයිසවරදු පස් පහට වැනි පුදගලට ලබාදීම අද ආරම්භ වුණනා. එන්නත් කරනය යුදහමදාවේ මහෙවීමෙන් ලබාදීම සිද වන්නේ විධමත් ක්‍රමවේදකට අනුවයි. ේලාවහස්ථානය කටි පනි විටමග නතාවට ැනක්දීමට කටයුතු කරති වුණ. හම පිළිවෙලකට නීටකටයන්න අපි දකින්ටතාසයි. එකක්මරගත්තා චර වෙලාගන්න බහම තන්තුසයි මංහමතනම ඇවිද මේ මතාවග හගන්. අසනී පෙන් ඉන්න ම ඉතින් ඒක ලොකු දෙයක් මේක ගාගත්තෙන් නෑ පයිසරෙන් ඇත ලෝක ජාතින්තර ජැමනිය පව චන්සල වෙරිය අරන්ති නම් බෙත ඉතිම බේත ගැන සකයක් කිතන්න හමුද පපත්තුමතිය අපිට දනදීමම් කරමක ලබා ග්ඩ කියලා. යුද හමුදාව ඇත බාරදුන කන සතු තුයි අපසතාවින් තොරව මින්ජසනක ලබාගත්ත. තරමුල්ල දේතවූන පලිස්ත්‍රේද ුදහමුදාවේ මෙහැවීමෙන් සිදු කරෙන එන්නත් කන වැඩ සරහන තුංගන දිනටත් අද දවසපුර කක්‍රියත්මකයි පස්වරු හතරයි තිහ දක්වා එන්නත් කරන සිදුකරන බව යුද හමුදාව පවසන්නේ. දෙහිවල ගල්කිස මහනගර සහසීමාව තුළපදිංචි ජනතාවට සයිනු ෆාම් ඉන්නතේවන මාත්‍රාව ලබදීම සිදුවන්නේ ගුවන් හමුදාවේද සහයෝගේ ඇතිවයි. බටහිර කෞඩාන මෙ හිදමාවත, ළමමා හා මාතෘු සයිනයේදී එන්නත් ලබාදීම සිදුවනවා. Boල ගම සෞ්‍ය ෛද නිල හරිකාරියාල බලප්‍රදේශ ජනතාවට, சைයිනාම් එந்தතේ දෙවන மாත්‍රාව ලබාදීම එම වද නිරධහරිකාරියාල පරිස්ත්‍රේදී සිදුවනවා. බාධාවකින් தொடොරව ජනතාවට එන්නත ලබදීමටයි කටයුතු සම්පතනය කර ඇත්තේ. මඩප ප්‍රදේශස්ථාන කිහිපේකදීද, சைයිනාම් එන්නත ලබදීම සිදුවනවා. පුද්ගෙන් පනස් දහසකර එන්නත ලබාීමයි සලසම් කර ඇත්තේ. wartawan <Saresman> ක් හ ක් . රි බ ද න හ යි. හ දവണ. මෙත ුසියාවේ නි්පාතිත ස්පුට්නිික් ව එන්නත් තවත් මාත්‍ර පනස් දහසක් දීවිනයට රැගෙන ඒම සිද වනාා අද අලුවම කටනාක ගොන්තුරපුොල වෙත රගෙන ආ එම ස්පුට්නිික් ව එන්නත්තුොගේ අවෂ නීතිකත සස්ථාවට බහරදීමටයි කටයුතු කෙරුණේ. විශෂ අධශීත කරන පහසකම් සහිත ලොඩි රතමගින් කටුණනායකසිට අවෂද සංස්ථාව ගබඩාව වෙත එන්නත් මාත්‍රාගෙන ඒ සිද වනා. එන්නත් කන වැඩපිළවෙල ශක්තිමත් කරමින් අකන්්ඩව මෙසේ එන්නත්තුග මෙරට රගෙන ඒමටයි රජිය පියවරගෙන ඇතේ. පුට්නික් මේ මහොත වෙන විට අපි මහනුවර දිිත්‍රිකය ප්‍රධානකොට ඒ ප්‍රදේශයට තමා ලබා දීලා තියෙන්නේ. මේ පිබඳ අවසාන තීරණය දැට නිකුත් කරලා නැති වනත් ඒක බොහෝ වෙලාවට ඒ මහනුවර දිස්ත්‍රික්කයම සඳහා ජොමුවෙන ඒ කියලමම් බලාපොරොත්තුවේෙනවා. එයගේම පයිස එනත අද දිනේසිට කොළම්ඹ නග්‍රසීමාව තුළ එම නගර සභාවේ මධ්‍යස්ථාන මගින්. පනස් පහට වැඩි හැත්තෑාවට අඩු. පුද්ගලින් සඳහා මේක ලබා දෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් නගරස්භාව ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව ඉදිරි දින හයක් පොමණ කාලසීමාව තුළ මේ කටයුත්ත සිද්ධ වෙනවා. නමුත් මේ සියලු පනිවුඩ ලැබෙන්නේ සමුන්ට ඒ එන්නත ලබාදීමට නියමට දිනයට පෙරදිනයේ. ඒ නිසා. අද දිනයේ සියලු දෙනාටම මේ Sස්ස් පනිවඩ නොලැබුණනාය කියලා, ඒ ගැන කලබල වෙන්ඩපා. ඉදිරි දිනකීපය තුළ, ඒ තමන්ට නියමෙත දිනට යයිතු ස්ථානය සඳහන්කරපු පනිවුඩයක් ලැබේවි. दे देने कुट देने कुट ො ප්‍රතිශක්තිී කරන වැඩසහනඇටේ ස්්‍රාසෙකා කොශේල් එනතේ පල මාත්‍රාව නවලක්ෂ විසි පන්දහස් දෙසි හතරිස් දෙදෙනකුට ලබාදී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබදී ඇතිං්‍යාව තුන් ලක්ෂ අසු හතර දහස් දෙසිය අනහතරක් සයිා ෙන්නතේ පළමු මාත්‍රාව විසි ලක්ෂහර දහස්තුන්සේ අසූ දෙෙකුට ලබාදී ඇ අතර අට ක්ෂසු පන්දහස් අටසය නව දෙනකුට දෙවන මාත්‍රාව ලබදී තිබෙනවා ස්පුට්නික් ව න්ඩතේ පලමු මමාත්‍රාව ලක්ෂ දාහතර දහසත්සේ අනුපස්සනකුට ලබදී ඇති අතර දෙවනමමාත්‍රාව ලබද ඇතිංකයාව ද. අත්‍රදහස් හරසය විසාාටක් කවෙෙල් ේන්තු මාත්‍ර වරයා ශ්‍රීලංකා නිදහස් පක්ෂයට සමමාන අලුත් පක්ෂයක් ලියාපදිංචි කරන්න අයදුම් පතුරයක් යොමු කරලා තියෙනවා ඊට විරෝධ දක්ව විරෝධ ගුණ කරන්න ශ්‍රීලං නිදහ පක්ෂ මහනෙ එකම් රාජ මමාතය දය සිරු ජයසේ ක්‍රමහත්මයා අද මතිවරන කොමිසමට පමිනියා. ඉන් අලතුරව මාධ්‍ය හමුව දහ දකෝ ්‍රී ලංකා නිදහ පක්ෂ මහදෙ ම්වරයා. ලනි දස් පක්ෂ නම පවිච්ච කරන්න ඒේවා ට සමනමක් පවිච්ච කරන්න කි මයිතයක් මට ෑ ාල දක්ති ව පිබද ම ව ට ර ි පත්ර ර සේ ම න ලවේගේ අය ම ුමරල්ක මැතුමට න්දන් තකට න්ට පත් ේ ය ට විවාසරන ැතු ඇති ුමර ගම් මැතුම දේශ පල පක්ෂ න ප ගම කියදන්න. රෝදහ නේති කඩරපු බවට, චෝදනා එල්ල වනු නතා විමුක්ි පරමුණේ සමන්ත විද්‍යාරත් වගේ, මල් කරුණාරත්න පොලසියටට ාරවona. වැලීමට ොලන්දනකේද සමසලංකා ජන සම්මේලනේ පසුගේ පලමනද සංවිධහන කරතිවූ ගොවි විරෝතාවකදී. අයිතු ජනවාාශවය හාන් නිරෝධහනීති කඩකිරීම සම්න්දය. නාමල් කුණනරත් හාහ සන්ත ද්‍යාරත් ය දෙදදිනට චෝදන එල්ල වීතිබුණ. සමස්තලකකා ගොවි ජනසම්මල්ලනේ ජාතික සංවිධායක, නාමල් කරුණ රත්න්නහා ජනතා විමුක්ති පෙරමණේ මත්්‍යම කාරක සවික, සමන්ත විද්‍යාරත්ය ඇතුළු පස්සෙකු නීතිජවයෙකු කෙන් අද පෙරවරව බෝගහකමර පොිසි විත හර වුණ. සකරන් වැලමට හෙස් ්‍රා කන ත් ක ය. පාස්කු ප්‍රහාාණයට සම්බන්ධ තවත් සැකරවෙකු මාවනල්ලේදී පොලි සත්තඩංකුට ගනු ලවා. පාස්කු ඉර්දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපාතු පරීක්ෂණ දෙපාර්ටමේන්තුව හා තු ර්ශන කොටසය දරලටත් විමර්ශණ සිදුකරනවා. මෙම විමර්ශණවලදී අනාප්‍ය වී ඇත්තේ පාස්කු ප්‍රහාාරේ ප්‍රධාන සැක්කරුවන සහරන් හශීම් දෙදහස් දහට වසරේ අවසන් කාල පරිචේදී මුස්ලිම් ලමුන් සම්හන්ධ කර ගනමින් දේශන පවත්වා ඇති බවයි. ජාතිවාදී අරමුණු සිත්තුලට කාවදි අයිුයින් මෙම පන්ති පැවැත්වීම සිදුකර ඇති අතර ඊට පෙරමුණගෙන කටයුතු කළ දහතුන් දෙනෙකු මේවර විට අත්තරංකොට ගෙන තිබෙනවා. ඒ අත්තරංකොටගත්. ක්කරු තිස් දෙහැවරදි මවනල ප්‍රදශය පදංචි කරුවෙක් මෙම පුදගලයා ත්‍රස්ථවාදයවැලක්වීම පනත අටතේ රඳවාතා බාගෙන ප්‍රශ්මකිරීමටයි ත්‍රෝස්ත විමර්ශන කොට්ටාසේ කටයුතු කරඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධෙන් චෝදනා එල්ල වෙලා තියෙන හිටපු අරක්ෂ කලකම් හෙමසිරි ප්‍රණන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයිසන්ත්‍රයන දෙදනාට එයට හි පවර තියෙන නඩුව විභාග කරන්න ත්‍රපුත්ල මහති කර විනිසු මඩුල්ලක් පත් කරලා තියෙන. ද අටසහරක් ට හෙසි ්‍රනන්තු හ ප ජජය සුදුරන හතර න්ට කුන්කර ඇති අඩුව විභාග කිරීම සදහපත් කර ඇත්ේ ල් ල අදත පටැදිගේ ොහම න ්‍රපුදගල මහදි කරන විනිසුමඩුලයි ාතික වැදකත්කමක් සහිත විශේෂණ අඩු කරයක් සේ සලකා මෙම නඩුව ජරි සහක් නොවතිව ්‍ර පුද්ග විසු මඩුල ඉදිරයේ වි ාගට ැනීමට නියම කණ ලස නීතිපවයා ඉල්ලීමම කරතිබුණ ඒ සලකා ැලීමෙන් අනතුරவாයි அ විනිසුවයා විශ මෙම ්‍රපුද කල විනිසු මඩ නාම් කර ඇ. ගාලු මුහද ීරේද ෝට්ටුවක් පැලියයාමෙන් අනතුරට පත්වනු දිහිවරින් හතර දෙෙනෙකු බේරගන්න දිහිවරින් වගේම නාවික හමුදාව සමත් වනා. දිවරටතු සහ දොන්දුව වරයෙන් පෙටත්පකීම බෝට්ටව බෝස වෙෙරල නික තැ තුනක් පම දුරින් ොහුදු තරේදී පෙරලිකයා. අනතුරට ලක්ව බෝට්ටුව සිට දිවරින් හතර දෙන ඇසලින් මන්කත් වෙනත් බෝට්ටකින් ෙර කැනු අර නවික හමුදාවේ ඩොරා යාත්‍රාවක සහය ඇතිව ඔවන් කොඩ බිමට රැගනීමට කටයතු කෙරුණවා. පන දුර පවත්ත ප්‍රදේශයේදී රුපියන් ලක්ෂ හැත්තෑ පහකට අසන්න වටනාකමක් ඇති, හෙරයින් තොගයක් එක් සැකරුවකු අතනංගුට ගන්න කළුතුර කොඩ්ඩා සබරාධ විමර්ශණයක කිය සමත් වනා. පස කිය දිනවල මත්කුරු ප්‍රවාහනය කිරීමේදී අත්තනංගු ගත් ඔපොලස් පරිීක්ෂකරගේ මත්කුරු චාරමට සබඳ, හෙරයින් තොගේකුයි මෙෝරින්න් අතනංගුට ගෙනැඇත්ති. ඒයේ දිනයේදී පානදුර පින්වත්ත ප්‍රදේයේදී හෙරෝයින්වර්ගේ මත්කොඩු ග්‍රෑම් හස්සිය පනාක් සමග හතරරිස් තුන් හැවදදි පුද්ගලෙකු අතරං ගඩගෙන තිබෙනවා හ මෙම ජාවාර්ම සිදුකර ඇත්තේ පද ප්‍රසිද්ධ මද්‍රව්‍ය ජාවාරම් කරයවකෝන සලිඳු නැමැත්තාගේ අනු දැන්නු අතවට අනාවර්ණය වී තිබෙනවා. ඒය වගේම මීට සතිකීපයකට පෙර මද්‍රවත වගේ ප්‍රවාහණ කිරීමේදී උපලස් පරික්ෂක වරයෙකු අතර ගොඩ ගු ැබවා. මද්‍ර්‍ය තොගේද ඊට සම්බන්ධිත මත්‍රවෙතගයක් බෞටයි වාර්තාාවී තිබෙන්න්නේ අතරං ගොටගත් සැකරු අන්තරාදාය කුෂ්ද පලිබඳ ඥා පනතය ප්‍රතිපාදන අයටතේ. දින හතක කාලයක් රදවා තබාගෙන ප්‍රශ්්‍රකීම සඳහා නේමිතෝ තිබෙනවා මේ සම්බන්ධයෙන් කළුතර කොට්ටාශ අපරාධ විමර්ශණයකගේ තෞදරටත් පරිීක්ෂණ පවත්තුව ලබ. මටමත්‍ර පොලිසි තවත් වැටලිම් කිහිපයක් ද සිදු කරති බෙනවා රත්මල දුට්‍රිය ොල ආස න්නේේද අයිස්වර්ගේ මත්‍ර විග්‍රෑම් සයක් සග ති න හැරදි පුදගලෙකු අත්තරකොට නුලබවා. එ ප්‍රදේදී කියර கி ම් ග්‍ර හලයක් සමග ත් සැකරෙක අතරක න අත ෙ හැක් සමග ත් ප්‍රේශේදී තාවක්ද අතර ග ොල හ හ ද ්‍ර ලකා හදවසිද කො හමද ෙරලක கிලම් නහතක් සමග සකරුවකු අතරංගට ැනු අතර සැකු වැඩදුර පරික්ෂණ සඳහහා යිட் ොலிසිස් නය වෙත හර දීති බෙනවා. බත්තර මුල්ල දේතුවෙන පරිශ්‍රේ යුදහමුදාවේ මෙහවීමෙන් සිදු කරෙන එන්නත් කරන වැඩස්ට හනේ අදදවසේ කටයුතු මෙවැෙනකොට අවසන් කරලා තියෙනවා. එන්නත් කරනය හෙට උදැසන යලිත් ආරම්භ කරන අතර එහිදී ජනතාවට එන්නත් ලබාගන්න අවස්ථාව පවතිනවගේලායි යුදහමුදාව දැනුම් දෙන්නේ. අද පසුරේ එන්නත් කටයුතු සිදු කෙරෙන්නේ නැති බවයි. යුදහමුදාව තවදරටත් දැනුම් දෙන්නේ වාරි සෞභාකය වැඩසට හන ක්‍රියාවට නැංගුණේ වැව් වගේම ඇලබිලි සංවර්ධනය කිරීමටයි. එයටතේ මහවැැලි එල් කලාපේ වාරිචලාශ හතළි සතක් සංවර්ධනය කිරීම රජය ආරම්භ කරලා තියෙනවා. මහවැලි එල් කලාපේ වාරි ජලාාශ්‍ය හතලි හතක් ප්‍රතිසංස්කරණය කර ගොවිජනතාවට වග කටයුතු සඳහා ජලේ ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසාදීම එම සංවර්තන වැඩසටහන අරමුණයි. ඒ සඳහා රජ්‍යවෙන්කර ඇති මුදල රුපියල් මිියන එක සය විසක්. වැඩසටහන මගින් වැලියෝය ඇතුළු මහවැලි එල් කලාපේ අක්කර පන්දහසකට ජල මහත් දෙකාන්නේ වග කටයුතු සඳහහා ජලෙ සැපේන ඇති. එම කටයුතු රජ්‍ය මත්‍ය සිරිපහාල ගම්ලත් මහතාගේ නිරක්ෂණයට ලක් වූ අත පාර්ල මෙන් න්ත්‍ර ද ස් හ. එම අවස්ථාවට එක්වර්සිටිය මේ අතර සවභාගගෙන් එ ගොඩ වැරසටහනයටතේ ඇල් හැර පොකුණ ගල ට්‍රෙක් විසිහායපාලමී ඉදිකරීමම් ආරම්භ වනාා ඒ සඳහරෝජය වෙන් කරඇති මුදල රපියල් කෝටි හතරක් රජ්‍ය මාත්‍ය රෂන් වන සිංග මතාගේ ප්‍රාහනත්වෙන් එම කටයුතු සිද වූ අතර පාලිමේතුන්තරී ආමරකීරිති අතුකරු මතාද මෙම අවස්ථාවට එක්වර්සිටිය ඒ සමගින් දිවාපුවත් අදට අවසන් ඔබටල් සුබතවස.